රැකියාවන්හි ආරක්ෂාව පිළිගැනීම ශ්‍රමයේ ගෞරවය සල්සාදීමට ගරුසරු ඔබ තුලින් ඔබව ගොඩනගන්න. ඔව් ඇත්තටම අපි කල්පනා කරේ මොකද වමේ ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරයට අද වෙනකොට නායකයෙක් නැත්තනකට පත් වෙලා තිබෙනවා. ඒ හේතුව අපි හෙලිකොප්ටරය හදුවයින් පස්සේ හෙලිකොප්ටරයත් යම් විදියකට නිදහස් ජනතා සන්ධානයේ විදියට අපේ යම් පසුබිසීමක් සිද්ධ වුණා. එතන ඇති වුණ තත්ත්වයන් එක්ක. ඉතින් ඒ නිසා දැන් ඊළඟට එන පාර්ලිමේන්තු මැතිවරණය හෝ ජනාධිපතිවරණය පිළිබඳව අපි පුළුල් සාකච්ඡාවක නියැලලා තිබෙනවා. විශේෂයෙන් මේ රටේ ඉන්න වාමාංශික ප්‍රගතිශීලී ජනතාවට අද විකල්පයක් නැතුව ඉන්න. ඔවුන් දක්ෂිණාංශික දේශපාලනයට කැමති නැහැ. ඒ වගේම ඔවුන්ට දැන් යම් පිරිසකට සිද්ධ වෙලා තියෙනවා වමේ කියන දේශපාලන ව්‍යාපාරයකට කඳුරකට යන්න. ඉතින් අපේ බලාපොරොත්තු තියෙන්නේ ඒ හඬක් නැති මිනිස්සුන්ට හඬක් වෙන්න අවශ්‍ය කරන ශක්තිය දෙන්න. අපි ඒ සඳහා පෙරමුණ ගන්න බලාපොරොත්තු වෙනවා. අපි සියලුම පක්ෂත් එක්ක අපි සාකච්ඡා කරා. ඒ නිසා මම හිතන්නේ මේ වැඩපිළිල ශක්තිමත් ඉදිරියට යන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා. අපි සියලු දෙනාම හොඳ අවබෝධයකින් වැඩකටයුතු කරනවා. අපි බලාපොරොත්තු තියෙන්නේ පොදු වැඩපිළිලක් සහිතව ඉදිරියට යන්න. නායකයන් කවුද කියලා හොයාගන්නට වැඩිය පළවෙනිම වැදගත් වෙන්නේ පොදු වැඩපිළිලක් රටේ ජනතාවට මේ අර්බුදයෙන් ගොඩ එන්න ශක්තිමත් වැඩපිළිලක් ආර්ථික වැඩපිළිලක් දේශපාලනික වැඩපිළිලක් ඒ ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන කාරණේ තමයි අපිට මූලික වශයෙන් තිබෙන්නේ. ඒ ආරා දවන්ත පුලුල් සන්ධානයක් ගොඩනගන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ රටේ වාමාංශික ප්‍රගතිශීලී බලවේග වගේම ජාතිකවාදී බලවේග, ජාතිවාදී නෙමෙයි ජාතිකවාදී බලවේග, මේ රට ආදරය කරන බලවේග, මේ සියල්ලම අද යම්කිසි විදියකට අකර්මණ්‍ය වෙලා තිබෙනවා. විශේෂයෙන් රටේ ඉන්න ජනතාව විශාල කඩාවැටීමක ඉන්න. ඔවුන් දේශපාලනය ප්‍රතික්ෂේප කරන තැනකට ඇවිල්ලා තියෙනවා. පක්ෂ දේශපාලනය ප්‍රතික්ෂේප කරන තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඔවුන්ට නව නායකත්වයක් දෙනවා නම් අපි අතර ඉන්න හොඳම පිරිස එකතු වෙලා අපි වැඩපිළිලක් සකස් කරන්න ඕනේ. පොදු වැඩපිළිලක් රටේ මේ අර්බුදයෙන් ගොඩ එන්නේ. ඒ නිසා මම හිතන්නේ ඒ අර්බුදයට විසඳුම හොයාගත්ත දවසට අපේ මේ සන්ධානයේ ශක්තිමත් වෙයි. ඔබ අර කිව්වා වගේ අපිට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ මේ මාර්ගය තුළ පමණයි කියලා අපි විශ්වාස කරන්නේ. ඔබතුමා දැන් ශ්‍රී ලංකා මහගෙදරට අපි දැක්කිනා මෑතකදී යනවා. දැන් ඔබතුමා මොකද්ද තෝරා ගන්න පිළ? නෑ මගේ පිළක් නෑ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ තවමත් ඉන්නේ. හැබැයි මගේ සමාජිකත්වය තහනම් කරලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් මාව යම්කිසි විදියකට එලවලා තියෙන්නේ. එහෙම කිව්වොත් හරිය කියලා මම හිතන්නේ. මගේ වරදක් නැතුව. මොකද හේතුව මම පක්ෂ වෙනුවෙන් වැඩ කරපු ලේකම්වරයා. පක්ෂය අය ගිහිල්ලා ඇමතිකම් ගත්තම ඒ දාලා ගිය පක්ෂය නන්නත්තරලා දීද්දි මට තර ගහන්න පුළුවන් උපරිම හයියෙන් මම ඒකට කර ගැව්වා. හැබැයි අවාසනාවට මාව තර්ජනයක් වීම නිසා මාව එතනින් අද වෙනකොට මගේ සමාජිකත්වය තහනම් කරලා තියෙනවා. ඉතින් අද මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනය කරන්න ඉඩක් අපේ සභාපතිතුමා දීලා නැහැ. ඉතින් මම ඒක ගැන කනගාටු වෙනවා. නමුත් මම මගේ පක්ෂය අතහැරලා නැහැ. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකෙක් විදියට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට මට හයිය දෙන්න ඕනම අවස්ථාවක ලැබුණොත් නැවත මම ඒ ක්‍රියාදාමය ඉස්සර කරන. හැබැයි ඒ වෙනකල් මම දේශපාලනය කරන්න ඕනේ. ඒ නිසා දේශපාලනය කරන්න අපිට තියෙන්නේ වාමාංශික ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරයක්. ඒ සඳහා මට දෙන්න පුළුවන් උපරිම ශක්තිය කැපවීම මම කරනවා. පුද්ගලික විදියටත් ලංකාව පුරාම ඉන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අපිට කතා කරනවා, මට කතා කරනවා, සංවිධායකවරු මට කතා කරනවා. ඔවුන් බලන්නේ ඉන්නේ මොකක්ද අපි කරන්න කියලා. ඉතින් ඒ සඳහා අපිට ගන්න පුළුවන් උපරිම ශක්තිය අපි ලබලා දෙනවා කියන එකයි මෙතනදී කියන්නේ. ඔබතුමාගේ නායකයා කවුද? මගේ නායකයා ඉතින් මගේ පක්ෂ සභාපතිතුමා තමයි. මම කාටවත් වෙන නායකයෙක් මට නැහැනේ. ඉතින් එතුමා මාව පිළිගන්නේ නැති එකයි තියෙන ප්‍රශ්නේ. ඉතින් පාක්ෂිකයෝ දැසී ජයසේකර ශ්‍රී ලංකාකාරයෙක් විදිහට ශ්‍රී ලංකා දවස් පක්ෂයේ ශක්තිය දුන්න කෙනෙක් විදිහට පිළිගන්නෝ නායකත්ව විසින් මාව තහනම් කරලා තියෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ ඒක පිළිබඳව පාක්ෂිකයන්ට හිතන්න කියන එක විතරයි. නෑ ඒ බොරු වැරදි කතාවක්. මොකද මම දැන් ඊයේත් කියලා දුන්න අපේ මහින්ද අමරව මහත්තයා මේ මම සජබට ගිහිල්ලා තමයි නතර වෙන්නේ කියලා. ඉතින් ඒගොල්ලන්ට යන්න දෙන්න තැන් නැති වුණාට ඒ අම්බලම් වලට යන්න මගේ සූදානමක් නෑ. අපි හැබැයි පොදු විපක්ෂයේ බලවේගත් එක්ක අපි වැඩ කරනවා. සජබත් එක්ක අපි අපේ විපක්ෂ බලවේගයක් විදිහට මට
එකට එකතු වෙලා තියෙන ප්‍රශ්නවලදී අපි කතා කරනවා. මම විපක්ෂේ ඉන්නේ. ඒතර විපක්ෂේ ප්‍රධාන පක්ෂයේ සමග ජන බලවේගය ඒ පක්ෂත් එක්ක තව විශාල පිරිසක් අපි විපක්ෂේ දේශපාලනය කරනවා. ඒ අර සජබට ගිහිල්ලා සමාජිකත්තරන් සජබේ දේශපාලනය කරන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. අලුත් නායකයෙක් ඉන්නවද කොහොමද? නායකයෝ හැදෙයි. පළවෙනි දේ තමයි ඇත්තටම අපි මෙච්චර කාලයක් සිද්ධ වුණේ නායකයෝ ඉස්සර කරන් ගියේ කියේ ප්‍රශ්නේ මේ තියෙන්නේ. ඒ නිසා අද අපි කතා කරෙත් ඉස්සල වැඩපිල්ලක් ගැන කතා කරමු. වැඩපිල්ල දිනවන්න යනකොට නායකයෝ අපිට ඕන තරම් හොයාගන්න පුළුවන් වෙයි. නායකයෝ හොයාගන්න ගියන් තමයි අර්බුදේ පටන් ගන්නෙ. නෑ එහෙම වෙන්නේ නෑ. මං හිතන්නේ අපි සියලු දෙනාම කැපකිරීම කරන්න පුළුවන් අය. ඒ වගේම මතක තියාගන්න ඕනේ අද අපේ ඉන්න පල්ලෙහා ඉන්න මිනිස්සුන්ට විකල්පයක් නැතුව MS අතරමං වෙලා ඉන්නෝ. දේශපාලඥින්ටත් විකල්පයක් නැතුව අතරමං වෙලා ඉන්නවා. ඒ නිසා මං හිතන්නේ හැම කෙනෙක්ම හැම තැනකටම දුවනවා. ඒ විකල්පේ නැති නිසා. ඉතින් වමේ ප්‍රගතිශීලී බලවේගය තමයි හැමදාම මේකට නායකත්ව දුන්නේ. අපිට පුළුවන් ඒකට නායකත්ව දෙන්න. 1994 මේ වගේම තත්ත්වයක් තිබුණා. කවුරුත් නායකයෝ නැතුව හිටපු වෙලාවක්. එය නැවත පණගන්න ලගත්තේ එදා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය. අපි කල්පනා කරන්නේ වමේ ප්‍රගතිශීලී බලවේගවල ඔක්කොම එකමුතුවෙන් හොඳ වැඩපිළිවෙලක් ගේන්න.